වැඩමවවදාල අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම ගෞරවනීය අන්‍යාගමික පූජකතුමන්ලාගේ අවසරයි මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වී සිටින අපේ හිටපු අතිගරු ජනාධිපතිතුමන් එතුමා ජනාධිපති කාලයට වඩා දැන් හැඩයි මේකලා මඩ ගහනකොට හැඩ වැඩි වෙනවද මන්දා මඩ වදින තරමට හැඩ වැඩි වෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ නවසරයි ඒ වගේම සන්දානේ මහලේකම්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමා අපේ විපක්ෂ නායකතුමා දිනේෂ් මැතිතුමන් ප්‍රධාන සීලුම අපේ දේශපාලන පක්ෂවල නායකතුමන්ලා ඒ වගේම අපේ හිටපු පාර්ලිමේන්තුතුමන්ලා සියලුම ඒ වගේම අපේ විද්වතුන් කලාකරුවන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඔවුන් මේ සටනේ දැවැන්ත බලවේගයක් වුණා අනන්ත අප්‍රමාණ කැපවීම කරපු බලවේගය පළාත් පාලන මන්ත්‍රීවරුන් ඒ වගේම පළාත් සභා මහ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙන නෙවෙයි මේ ජාතියට මේ පනපවන සටන ඉදිරියට ගෙන එන්න අද එතුමන්ලා මේ වේදිකාවේ පොරකකා නැති වුණාට මේ වේදිකාව નિયમિતතාවයට බාර දීලා වේදිකාවෙන් පල්ලෙහාට වෙලා හිටියට ඒ තමයි මේ සටනේ નિયමාධිකාරයෝ එතුමන්ලගෙන් අවසරයි හැමදාම හැම රැලියකදීම ආපු කලාකරුවනි විද්වතුනි ඒ වගේම මගේ ගොවි අම්මා තාත්තලා මේ රජ රට පොළව අස්වද්දන ආදරණීය මවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි දූ දරුවනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි 17 වෙනිදාට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අමුතුවෙන් තෝරන්න දෙයක් නැහැ අනුරාධපුරයේ සල්ගාදු පිටිය දෙස බලනු මැනවි වික්‍රමසිංහ යානනි 17 ලැබෙන ප්‍රතිඵලය තීන්දුවයි නිවාරණයි තීන්දුවයි කම්මුතුයි නිවාරණයි මේ වික්‍රමසිංහ මහත්තයෝ ජීටීබී බස් වලින් ආපු කවුරුවත් මෙතන නැහැ දැන් සීටීබී බස් වලින් යන්නේ ඔහෙගේ කට්ටිය සීටීබී බස් දැන් නොමිලේ අරගෙන යන්නේ සෙනගාදින්න වික්‍රමසිංහගේ යහපාලන නඩේ යහපාලන නඩේ මෙතන හැම කවුරුවත් නැහැ මේ ශ්‍රී ලංකා මාතාවට ආදරේ දූ පුතු ලක් මාතාවට ආදරය කරන දූ පුතු සිංහ කොළියට ආදරය කරන දූ පුතු සිංහ කොළිය සිංහයා මහින්ද රාජපක්ෂට ආදරය කරන ජාතියේ නියම දූ පුතු ටිකයි මේ ඉන්නේ මෙතන නෑ නිකන් අර එහෙටත් නැති මෙහෙටත් නැති කට්ටිය නෑ සංක්‍රාන්තික කට්ටිය නෑ මේ ඉන්නේ හරියට මේ පොළොවේ පය ගහපු මිනිස්සු මේයි 18 මේයි 18 අමතක නොකරන මිනිස්සු අමතක නොකරන මිනිස්සු දැන් තමුන්නාන්සලගේ හයිය තමයි මේ සටනේ හයිය අර පැත්තට තියෙනවා ඩොලර් වල හයිය ඒ පැත්තට තියෙනවා පවුම් වල හයිය ඒ පැත්තට තියෙනවා ෆ්‍රැන්ක් වල හයිය පරදේශකාර බලවේග වලින් අම්බවැට්ට සල්ලි මලු මෙතන තියෙන්නේ ඒක හයියක් නෙවෙයි මෙතන තියෙන හයිය මහින්ද රාජපක්ෂ වදා ගොඩනගෙන මහා ජනතා බලයේ හයිය ඒ බලයේ ලොකුයි අර ඔක්කොම් බලයට වඩා දැන් මේ ඓතිහාසික අනුරාධපුරය මේක යුද්ධයෙන් බැටකාපු පොළව රජ රට යුද්ධයෙන් බැටකාපු පොළව වර්තමාන ජනාධිපතිතුමාට මතකද දන්නේ පොළොන්නරුව කියන්නේ යුද්ධයෙන් බැටකාපු පොළොවක් අනුරාධපුරය කියන්නේ යුද්ධයෙන් බැටකාපු පොළොවක් මේ පොළොවේ ජීවත් වෙච්ච මිනිසු තමයි දහතු කපාදු පින්දේ කුඹුරට යන්න බැරුව හූල්ල හූල්ල හිටියේ තමන්ගේ තරු පැටව් බස් වලින් බෝම්බ පිපිරලා කීතු කීතු වලට පිච්චෙනකොට මැරෙනකොට පපුව වාව ගන්න බැරුව මැරිච්ච මිනිසුන්ගෙන් පිරිච්ච පොළොව මේ පොළොව මේ පොළොව තමයි ජාතිය හැරවන පොළොව දුටු ගමුණු වෙලා ආර අවසන් යුද්ධය
සමීපයේ පැවතුණු පොළව නිජතම්පුර සටන ඉවර කරලා අවසන් සටන නිමා කරලා තුටු ගැමුණු අනුරපුරයට ආපු පොළව තුටු ගැමුණු රජුගේ පාපාස ලද මේ පූජනීය පොළව ජයසිරිමා බෝස සමිඳුන්ගේ ආශිර්වාදය ලබන මේ පූජනීය පොළව මහින්ද රාජපක්ෂ අගමැති කරවන සටන ආරම්භන පූජනීය පොළව ඒ මහා අනුරාධපුර ඓතිහාසික පොළව මේ පොළව තමයි මේ ගමනේ මේ පොළව තමයි මේ ගමනේ මහා ඵලය තමුනාසලා අපිට අපිට සිද්ධ වෙනවා එදා නිදහස් සරගලේක පරිච්ඡේදයක් මේ 18 වෙනිදා ඉවර වුණා දෙවන නිදහස් සරගලේ පළවෙනි පරිච්ඡේදය බෙදුම්වාදී ත්‍රස්තවාදය කම්මුතු කරලා ජාතියට නිදහසහ සාමය දිනාදුන් පරිච්ඡේදයේ මේ 18 වෙනිදා ජයග්‍රහණය කළා දැන් අපිට තියෙනවා දෙවන පරිච්ඡේදයේ දෙවන නිදහස් සරගලේ අපට පේනවා අලුත් පරපුරවල් කියාපි ඩොලර් පරපුරවල් කියාපි එක එක නම් වලින් තානාපති කාර්යාල වලින් පොම්ප කරන ඩොලර් වලට කහින ඊනියා විද්වත්තු ඊනියා කලාකාරයෝ ඒ නඩේ නැවත බහලා රාජ්‍ය නවන සංවිධාන මාපියාව නැවත බහලා යුද්ධය කරන්න එපා සාම සාකච්ඡා කරපල්ලා බෙදපල්ලා මේ රට කියපු ඒ තක්කඩි ඩොලර් කාකෝ රැළ නැවත බහලා එදා මේ 18 පරද්දුවේ කොටිය විතරක් නෙවෙයි කොටියට උඩගිනි දුන්නු මේ තක්කඩි බෙදුම් වාදී විදග්ධයෝ රැළ ජාතියක් ජන්මයක් නැති මාතෘභූමියක් ගැන නොතකන පරයන්ගෙන් හම්බ වෙන පවුමකට ඩොලරකට ජාතිය රට විතරක් නෙවෙයි තමන්ගේ මව වුණත් පාවල දෙන්න ලෑස්ති මේ ත්‍රෝහි රැළ දැන් හදනවා මතවාදය හදන්න महिंद पा महिंद महिंद परत्तन लेसी ना मुको में इन्ने एपो के क्या गहने महिंद परत्तन लेसी ना मुकद में एनजीओ नडया इन्ने एपो देन्ने एपो के क्या विलाप देन्ने दानवा वो तड़े दिलनवा सुलिया क्या रखनवा नित पत्ता මේ අනුරපුරෙන් පටන් ගත්තේ සුලිය අනිත් අතට අපට ඕන අතට කරකවන සටන කරකවන සටනයි මේ අනුරපුරෙන් පටන් ගත්තේ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දිනලා තමයි මේක අපි ඉවර කරන්නේ දෙවන නිදහස් සරගලේ දෙවන නිදහස් සරගලේ දෙවන පරිච්ඡේදය පළමු ජයග්‍රහණි දැන් අපි ලබලා ඉවරයි සඳානි මහලේකම්තුමා කිව්වා අමාරු වැඩක් එතුමල්ල කළා අපි එක කියන්න ඕන විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා සුසිල් ප්‍රේමදයන් රත්තුමන් අනුරයාපා මැතිතුමන් විපක්ෂ නායකතුමන් වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඒ තීරණයට ඒමට ශක්තිය තිබීම ගැන දැන් පළමු ප්‍රයත්නය සාර්ථකයි වික්‍රමසිංහ මහත්තයා බලන් හිටියේ විරුද්ධ පක්ෂයේ දෙකට බෙදෙයි එතකොට මට ટોපට ලැබෙයි කියලා ટોපට ලැබෙයි බිබික්කම තමයි ટોපට ලැබෙයි බිබික්කම තමයි බෙදුනේ නෑ සමගි වුණා එදාටත් වඩා හොඳට එදාටත් වඩා හොඳට එදාටත් වඩා හොඳට සමගි වුණා දැන් මෙතන ආයි අර පිල් මේ පිල් මා පිල් ඒ පිල් නෑ මේ ඔක්කොම එක පිලක් මේ සටනේ කොඩිය අතට ගත්තු පිලක් ජාතියට අවශ්‍ය සාධාරණ ජයග්‍රහණය දිනලා දෙන්න එකමුතු වෙච්ච පිලක් දැන් අපි තමුනාන්සලා පළමු අදියර දිනුම් බුලත්කොළෙන් මහින්ද රාජපක්ෂව සටනට කුරුණෑගලෙන් එතුමා ඉල්ලනවා කුරුණෑගලට දැන් එන්ජීඕ කාර්යෝ යවනවා දහදහස් ගණන් ගෙවල් වලට ගිහින් කතා කරලා උළු හදන්න වෙනස් කරන්න ඒ වගේම මංගල සමර වීර 5000ක් පුහුණු කරනවා ගම්බල නගරවල කටකතා පතුරවන්න අන්න මං අහගෙන කිරිබත්ගොඩ කටකතා පතුරූපු එකකට කිරිබත්ගොඩ හෝටලයක මුදලාලි මහත්තයා උණු වතුර ටිකක් ගහලා එළියට පාර අයිනේ හෝටලේ ඉස්සරහින් නම් මේක මහින්ද රාජපක්ෂට බයිනවලු හෝටලේ මුදලාලි දැක්කේ නෑ වගේ ගිනි උණු වතුර ටිකක් හැලුවලු මේක ගැංගට ආ මම මේ කියන්නේ ඒවා ආදර්ශයට ගන්න ආදර්ශයට ගත් යුතු දේවල්
අතින් පයින් ගහන්න එපා. වැරදිලා වතුර ටිකක් වැටෙනවා. දැන් කටකතා බලේනිය 5000ක් ලෑස්ති කරලා බහිනවා. අරලියගහ මන්දිරේ පරිගණක 800ක් තියාගෙන Facebook කිනුම් හදාගෙන රනිල් වික්‍රමසිංහගේ රතු තොල් බලකාය දේදුණු බලකාය මේ උනේ දේදුණු විප්ලවයනේ දේදුණු විප්ලවය ගැන දේදුණු පාට ගැන දේදුණු කතාව ගැන මම මුකුත් කියන්න ඕනේ නැහැනේ මට වඩා හොඳට ඒව ඔයලා දන්නවනේ රනිල් වික්‍රමසිංහගේ දේදුණු බලෑනිය Facebook පිටු හදාගෙන ගහනවා 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 මට ගහන්න මහත්තුරුනි කොච්චර ගැහුවත් රිදෙන්නේ නැහැ කොච්චර ගැහුවත් වදින්නේ නැහැ සඳුන් ගහ ගහන්න ගහන්න සුවඳ හමනවා වගේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ මහා බලෑනිය මේ සටනේදී ඔය අවලාද වලටින් වටන්න බෑ යක්කුන්ට බය නම් අපි සෝනේ ගෙවල් හදන්නේ නැහැ වික්‍රමසිංහ මහත්තයාගේ ඔය රතු තොල් බලකහයට බය නම් අවලාද වලට බය නම් මර්ධනයට බය නම් FCID එකට බය නම් උසාවියට බය නම් පොලිසියට බය නම් අපි මේ සටන ආරම්භ කරන්නේ නැහැ නුකේ කොට 18 වෙනිදා දැම්මගේ අම්මේ තාත්තේ සටනේ ප්‍රධාන පියවරක් දිනුම් ඉතින් දැන් මෙතුමා අපේක්ෂකත්වයක් ලැබුණා දැන් අපි සටන කරනවා දැන් ඉන්න ජනාධිපතිතුමාට ඉතින් එතුමා ඉන්නේ ලෝක දෙක තුනක හිර වෙලා ඉතින් එතුමා මේ සමහර ලෝක තුලණය කරන්න එක එක දේවල් කරන්න වෙනවා අපිට ඒක තේරෙනවා අපි හිතනවා ආයිනම් එහෙම තුලණය කරන්න එක එක ඒවා කරන එකක් නැහැ කියලා එහෙම වුණොත් තුලණය බිඳෙනවා තුලණය බිඳුනොත් ඉතින් අපෙත් කටවල් ඇරෙනවා එහෙම වුණොත් මේක ලෙඩක් වෙනවා තාමත් අපි හිතනවා තුලණය පවත්වාගෙන යාමේ ඌමනාව එතුමට ඇති කියලා එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් එතුමා මේ මහා ජනබලය 2005 ගැන මතක තියාගන්න චන්ද්‍රිකා මැතිණිය නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායිකා ඇති චන් එතුමියා 2005 එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායිකාව මහින්ද රාජපක්ෂ මහත්තයාට විපක්ෂ නායකකම දුන්නේ කැමැත්තෙන් නෙවෙයි අගමැතිකම දුන්නේ චන්ද්‍රිකා කැමැත්තෙන් නෙවෙයි 2005 අපේක්ෂකත්වය දුන්නේ කැමැත්තෙන් නෙවෙයි 2005 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වහලා දැම්මා එක සතයක් භාණ්ඩාගාරයේ මියදම් කරේ නැහැ එක පත්‍රිකාවක් ගහන්න එදත් චන්ද්‍රිකා මැතිණිය සිලනිප මූලස්ථානය වහලා එදත් සිලනිප මූලස්ථානය වහලා එදත් සිලනිප ක්‍රියාකාරීත්වය දුර්වල කරලා මහින්ද රාජපක්ෂට නොදී බැරිකමට අපේක්ෂකත්වය දුන්න පරිදි කියලා හිතලා එදා එක උනේ නෑ වගේ තමයි අද ඉන්න කෙනා මොනවා හිතුවත් මොන බෝම්බ ගැහුවත් මොන බෝම්බ අතෑරියත් 2005 වගේම තමයි 2015ත් මහින්ද දිනනවා කියන එක අපි සාහතික වෙනවා රටට පණ දෙමු අපි එන්නේ මේ රටට පණ දෙන්න 2005 මතක් කරන්න කොහොම තිබිච්ච රටක්ද මගේ අම්මේ තාත්තේ 2005 වෙනකොට අනුරපුරේ තමුන්නාන්සල දන්නවා සාමකාක්ක ඩොලර් කාක්ක ඇවිල්ලා මේ පොලව දෙකට බෙදන ඉර මගේ මව් පොලව දෙකට බෙදන ඉර මගේ මාතෘභූමිය දෙකට බෙදන ඉර අඳින්න ඕන්න මෙන්න තැනට මේ රට ඇවිල්ලා තිබුණා රට අරාජික වෙලා තිබුණා අස්ථාවර වෙලා තිබුණා ඊනියා සාම ක්‍රියාදාමයේ ඇතුලේ ඇස්පනා පිට දෙමළ ඊලමක් හැදෙමින් තිබුණා කොටි උසාවි තිබුණා කොටි පොලිසි තිබුණා කොටි හැම දෙයකින්ම හමුදා හදාගෙන තිබුණා මේ රටට පණ නැති වෙලා තිබුණේ තව පොඩ්ඩක් මේ රට එහෙම ඉදිරියට ගියා නම් පණ ගහලම යනවා දෙපළුම වෙනවා පණ නැති වෙලා තිබිච්ච රටට එදා 2005 දී පණ දීපු පණ ඇති මිනිසාටම තමයි 2015 පණ නැති වෙලා තියෙන මේ රටට පණ දෙන්න පුළුවන්කම තියෙන්නේ මගේ අම්මේ තාත්තේ පණ දෙන්න පුළුවන්කම රනිල්ට පුළුවන්ද පණ දෙන්න කලින් පුළුවන් නම් දරුවෙක් දෙන්න මේ රටට පණ දෙන්න පුළුවන් ඈයෝ එපේ හත්වලාම පුතුවල වාඩි කරන්න පණ ඇති මිනිහෙක් එපේ වාඩි කරන්න උන් නැහැට
දෙන්න පණක් තියනවද? පණ නැහැ. පණ නැහැ. පණ නැහැ. ඒ ඉන්නව පණ නැති මිනිසා, මේ ඉන්නව පණ ඇති මිනිසා, ලෝකේ දරුණුම ත්‍රස්තවාදය පරාජයට පත් වුණ අය කියලා. වික්‍රමසිංහ මහත්තයා කියනවා මහින්ද රාජපක්ෂව පරද්දන්න මම ඇමරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා අවුරුද්දක පුහුණුවක් ලැබවලු අපේ ජනක බණ්ඩාර දෙන්නකෝන් මැතිතුමාගේ ආසනෙදි කිව්වේ. දඹුල්ලේදි කිව්වේ. ඒදි තමයි කිව්වේ. දැන් වික්‍රමසිංහ කියනවා මම ඇමරිකාවට ගිහිල්ලා මාසක පුහුණුවක් ලැබුවා මහින්ද රාජපක්ෂව පරද්දන්න. මේ යෝධයාට තේරෙන්නේ නැහැ මේක කියන එක හරි නැහැ කියලා. අඩු ගහන්නේ නොකිය හිටහන් මන් දන්නේ මොන මැටි මෝල් හදෙද්ද කියලා. ආඩම්බරෙන් කියන මම ඇමරිකාවෙන් ඉගෙනගෙන ආවේ මහින්ද පරද්දන්න හරිද කියලා අහනවා. ඇමරිකාවේයි රනිල්ට පුරුදු කරන්නේ මහින්ද පරද්දන විදිය උගන්වන්නේ නොමිලේ මොකෝ? ඒ මොකද? අපි අහනවා ඇමරිකාව රනිල්ට ඒක උගන්වන්නේ මේ ලංකාවට තියෙන ආදරයටද? නෑ. එක්සත් ජනපදය බටහිර අධිරාජ්‍යවාදයට ඕන. වේලු පිල්ලේ පිරපාහර නිවර කරපු නායකයව ඉවර කරන්න. ඔවුන්ගේ බෙදුම් වාදී හුරතලා කොටි ත්‍රස්තවාදය කම්මුතු කරපු නායකයව ඉවර කරන්න ඕන. බටහිර අධිරාජ්‍යවාදයට ඕන. ඒගොල්ලෝ හැදුවේ ඒකයි. පරද්දනවා කුමන්ත්‍රණකාරීව. ඇතුළෙනුත් ඇල්ලුවා පිටතිනුත් ඇල්ලුවා හැමතැනම ඇල්ලුවා. අල්ලපු ඒවා කියන්නේ කිව්වොත් මලගෙලියක් වෙනවා. ඒව ඕනේ. හැමතැනම අල්ලලා වට කරලා කුමන්ත්‍රණය කරලා පරද්දලා දේශපාලන වශයෙන් අපකීර්තියට පත් කරලා අපවාද ගහලා කීර්ති නාමය වනසලා මේ මැයි 18 මැයි 18 මේ අගෝස්තු 17න් පස්සේ 20 වෙනිදා වෙනකොට මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ අතට ලැබෙනවා. මොකද්ද ලැබෙන්නේ? ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව. මොකද්ද ඒක තියෙන්නේ? සෝල් ලයින් කියනවා ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්යාට කිව්වලු සිවිල් පුද්ගලයන් දෙන්නෙක් හා හමුදා නිලධාරීන් 41ක් සමුහ මිනිස් ඝාතනයට වරදකරු වෙලා තියෙනවායි කියලා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් කිව්වයි කියලා සෝල් ලයින් කියනවා. සිවිල් පුද්ගලයෝ දෙන්න මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මේගොල්ලෝ හැදුවේ අපකීර්තියට අවමානයට පත් කරලා හොරා 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 කියලා කියලා මහජනයාගේ හිතේ මන ඒ මතය හදලා අන්නර වාර්තාව එළියට දානකොට කණෙන් අල්ලලා එළියට අරගෙන යන්න පුළුවන් තත්වයකට මහින්ද රාජපක්ෂව වස්තන්න පුළුවන් කියලා තමයි කට්ටිය ගණන් හැදුවේ. ඒකනේ ඒකනේ අර ඒකනේ අර රතු අලි පැටියා කිව්වේ දැන් දෙ අපි පෙරදිලා සතියකින් දෙහින් කිව්වේ මහින්ද එන්නෙත් නෑ මහින්දට දෙන්නෙත් නෑ කියලා. මට මතකයි ඉරිදා පත්‍රයක තිබ්බේ රතු අලි පැටියා ඉතින් ඒ රැළේ කෙනෙක් නේ. රතු ඇලි පැටියා ඒ කාලේ කොහමද දූෂණය ගැන කතා කරනකොට මූණේ හැඩේ? දැන් දූෂණය ගැන කතා කරනකොට පරිත්‍රාණ ධර්මදේශනාවක් දෙනවා. දැන් දූෂණය ගැන කතා කරලා රතු ඇලි පැටියා මම නෙවෙයි කියන්නේ සෝමවන් සමරසිංහ මහත්තයා. මගේ කතාවක් නෙවෙයි. මම එහෙම කියන්නේ නැහැ කවදාවත්. දැන් බලන්න මේ නඩේ එකතු වුණා රතු පාට කහ පාට කොළ පාට කොටි පාට නරි පාට අර පාට මේ පාට ඔක්කොම ජාතිය ටික එකතු වුණා. එකතු වෙලා තමයි මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණේ මේවුම කළේ. මේකල හැමෝම සිංගප්පූරු සරණං ගච්ඡාමි කියලා සිංගප්පූරුවට ගියා. එහෙන් තමයි ඩොනල්ඩ් ඥානකෝන්ල සල්ලි බෙදුවේ. එහෙන් තමයි ආලාපාලුවා ඇතුළු හැමෝටම සල්ලි බෙදුවේ. ආලාපාලු හැමෝටම සල්ලි බෙදුවා. එහෙම කරපු කුමන්ත්‍රණෙන්නුත් ලක්ෂ 4යි වැඩි උනේ. දැන් දන්නවා මේ පාර නැගිට්ටා. දැන් දන්නවා මේ වැඩේ හරියන්නේ නැහැ. දැන් බලනවා සමහරලාට පේරන්නම් බැරි නම් උණ්ඩයක් හරියවන්න පුළුවන්ද කියලා බලනවා ඇති. ඒකනේ අර යන්නේ ආරක්ෂාව අයින් කරන්න. ජනාධි හිටපු ජනාධිපති හැටියට තියෙන ආරක්ෂාව අයින් කරන්න කියන්නේ. ඒ මොකටද? මෙතුමා හිටපු ජනාධිපති විතරක් නෙවෙයි මේ රටේ හිටපු රට බේරපු එකම ජනාධිපති. එකම ජනාධිපති. ජනාධිපතිලා ඉන්නවා ගොඩක්. ඉන්නවා ගොඩක්. හිටපු අය ඉන්නවා ගොඩක්. හිටපු එක්කෙනෙක් ඉන්නවා වොන් මේ දවස්වල ඔළුව උල්ලලා. එහෙමයි ඉන්නවා. හැබැයි හිටපු ජනාධිපතිලා ගොඩක් හිටියට මේ රට බේරගත්තු හිටපු එකම ජනාධිපතිලා ඉන්නේ එක්කෙනයි. ඒ නායකයාගේ ආරක්ෂාව අඩු කරන්න කියලා මොකෙක් හරි යනවා නම් කොහෙට හරි ඉල්ලගෙන ඒ තමයි කොටින්ගේ නූතන අවජාතක පුතු. කොටින්ගේ නූතන අවජාතක දේශපාලන පුතු.
මේ තමයි කොටින්ගේ අවජාතක දේශපාලන පුතු මේ නඩේ දැන් බලනව ආරක්ෂාව අඩු කරලා උණ්ඩයකට ඉලක්කයකට පහසු කරවන්න පුළුවන්ද කියලා මෙතුමව තමුනාසල කල්පනා කරලා බලන්න රවි රාජ්‍ය වෙඩි තිබ්බයි කියලා නායක හමුදාවේ බටය ගානක් අද අත්තඩංගුවේ තියන් ඉන්නව කොහෙ ඉන්නවද දන්නේ නැහැ ටීඑන්ඒ മന്ത്രി රවි රාජ්‍ය දැන් මොකද වෙලා තියෙන්නේ අද උසාවියට කියනවා පොලිසියෙන් රවි රාජ්‍ය නඩුව රවි රාජ්‍ය පරීක්ෂණය කරන්නේ එංගලන්ත පොලිසියෙන් ඒ නිසා ඒ සැකකඩියුදු තුවක්කුවයි ඔක්කොම බහණ්ඩයි එංගලන්ත පොලිසියට ඇරියා එංගලන්ත කොහො වෙන කොහේ හරි පොලිසියට යවන්න නම් උසාවි නියෝගයක් තියෙන්න ඕන උසාවි නියෝගයකුත් නැතුව රවි රාජ්‍ය ඝාතනයට අදාළ තුවක්කුව අනෙකුත් සැකකඩියුදු දේවල් එංගලන්තට ආරිනවා මේක දැන් එංගලන්ත කිරීටේට අයිති වෙලා ඉවරයි රටේ උසාවියක නියෝගයක් නැතුව එහෙම යවන්න බෑ රවි රාජ් වෙනුවෙන් කොහොමද එහෙම යවන්නේ අරදි දුකදිරු වි දිගුදුර විහෙතුම් බලන්නේ මහා කොමාන්ඩෝ සමාජිකයා කල්ප දින සති මාස ගණන් හතුරගේ අඩවියට ගිහිල්ලා ඔවුන්ට පහර දීලා ඉලක්ක සපුරගත්තු හමුදා බටයා අනේ මොකද කරේ නඩු අහලා දැම්මා හිරේ ජීවතුන් අතරම මරණ දඬුවම නියම කළා රට බේරගත්තු රණවිරුවට අද මරණ දඬුවම රවි රාජ මරුවයි කියලා නාවික හමුදාවේ බටේ වද හිරගේවල් වල කොටින්ගේ 287ක් මිනි මරපු කොටි 287ක් මේ තන්ද ඉවර වෙච්ච ගමන් නිදහස් කරන්න දැන් සියල්ල ලෑස්ති කරලා ඉවරයි මගේ අම්මේ තාත්තාද වෙලා තියෙන වෙනස මෙච්චරයි බේරගත් රට බේරගත්තු මිනිස්සුව හිරේට දානවා රට බෙදන්න කටයුතු කරපු බලවේගවලට නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සාමය ඔක්කොම දෙනවා ඕකයි වෙලා තියෙන වෙනස මේ වෙනස තියෙන්න ඉඩ දෙනවද වික්‍රමසිංහ මහත්තයා කියනවා දිනූ දේ රැකගනිමුලු දිනූ දේ රැකගනිමුලු උන්නහගේ තේමා පාඩය දිනූ දේ රැකගන්න දිනූ දේ කියන්නේ නංගි පෙන්නා අක්කා දීගේ දී ලබාගත් බලය මෛත්‍රීපාල නංගි පෙන්නා වික්‍රමසිංහ අක්කා අගමැතිකමට දීග ගිය බලය ඒක තමයි දිනූ දේ කියන්නේ පොකට් ගැසූ දේ රැකගනිමු වික්‍රමසිංහට පිනට ආපු අගමැතිකම රැකගනිමු රනිල් අද ජාතියට දෙන පණිවිඩය ඒක ඊළඟට කියනවා ඊළඟට රනිල් කියනවා රනිල් වික්‍රමසිංහ ඊළඟට කියනවා තව තේමාව පාටයක් තියෙනවා මොකක්ද උන්නේ තව එකක් තියෙනවා දිනූ දේ රැකගනිමු වෙනස 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 ආරක්ෂා කරමු වෙනස ආරම්භ කළා පමණි අන්න ඒක තමයි මං කියන්නේ ආරම්භ කළා පමණි ඇත්ත ආරම්භ කළා පමණි සහතික ඇත්ත මෙතන කිව්වා අන්න මහා බැංකු බැඳුම් කර වංචාව කෝටි 6000ට වැඩි අලාභේ මහා බැංකු බැඳුම් කර වංචාවට අදාළව උසාවියෙන් වාරණ නියෝගය ගත්තේ ඇයි ඇයි තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කතා කරමු මහත්තුරු තමන්ගේ හොරකම වහගන්න උසාවියෙන් වාරණ නියෝග ගන්නවා කෝප වාර්තාව තියෙන දේවල් පළ කරන්නත් බෑ ඒ වගේම ඒක කරුණු එළියට දාන්නත් බෑ මේක අර පුහුල් ලොරා කරෙන් දැනේ කියලා කිව්වා අපේ දිනේ සම්තුමා මේක ඒක තව දුරටත් ඉදිරියට ගිහිල්ලා බැඳුම් කර හොරා වාරණ නියෝගයෙන් පෙනේ කියලා තමයි අපට කියන්න තියෙන්නේ බැඳුම් කර හොරා වාරණ නියෝගයෙන් පෙනේ කියලා තමයි අපට කියන්න තියෙන්නේ කවුද බැඳුම් කර හොරා කවුද බැඳුම් කර හොරා කවුද බැඳුම් කර හොරා කවුද කෝටි 6000ක් ගහපු හොරා කවුද කෝටි 6000ක් ගහපු හොරා කවුද කම්බ හොරා කවුද කම්බ හොරා මේගොල්ලෝ රටත් බෙදලා රටත් විකුණන් කන හොරු මහින්ද රාජපක්ෂ හොරා නම් පුත්කලීකරණය නතර කරනවද පුත්කලීකරණය තමයි හොරකමට ඉල්ලම මහින්ද රාජපක්ෂ හොරා නම් යුද්ධය ඉවර කරනවද යුද්ධය තමයි හොරකමට ඉල්ලම සුද්දෙට හොඳ යුද්ධේ ඒක තමයි නෝනල මහතුරු සුද්දේ කර කර යුද්ධය පවත්වගෙන ගියේ යුද්ධය අත ගගා ගියේ යුද්ධයට වඩා වැඩියෙන් සුද්දේ කළේ සුද්දෙට බරණ යුද්ධ නවත්තන්නේ මේ රට බේරගත්තු නායකයට හොරා කියලා අවමන් කරනවා
ආපුගමම් පුතපුගමම් කෝටි 6000ක් කාපු එකා එනවා මෙතන මේ රට බේරපු නායකයට හොරා කියන්න වික්‍රමසිංහ මහත්තයෝ 18 වෙනි දෙන් පස්සේ ලෑස්ති වෙන්න අර්ජුන මහේන්ද්‍රන් සමග 18 වෙනි දෙන් පස්සේ ලෑස්ති වෙන්න තමුන්නාංශ කොහොමත් බටලන්ද කොමිසම තිබ්බනේ බටලන්ද කොමිසම දැන් මෙයා කියනවා දැන් කියනවා රනිල් මං තරුණයන්ට අනාගතයට යන්න පාරක් කපනවලු තරුණයන් ගැනමයි කතාව අපරාධය කියන්න බෑ වැඩි හිටිය ගැන හිතෙන්නේවත් නෑ තරුණියක් ගැන මුකුත් වචනයක් කියන්නේ අම්මා තාත්තා ගැන එයාගේ ගැන වැඩි හිටියෝ ගැන දැන් අර පින්පඩියක් නෑනේ පින්පඩියක් කපලා වයසක අම්මලා තාත්තලාට දෙන පින්පඩියක් කපලා දැන් බලන්න විශ්වවිද්‍යාල දරුවන්ට දෙනවා කිව්වා මහ පොළොව කීයද 6000ක් කරා 10000 5000ක් කරනවා ඒක දැන් ඒක කරේ නෑ තරුණයන්ට බොරු ටොපි සීන මවනවා හැබැයි කරන්නේ නෑ මහ පොළොව 5000ක් දෙනවා කිව්වා දුන්නේ නෑ හැබැයි තරුණයෝ ගැනම තමයි කතාව තරුණයන්ට පාර කපපු හැටි අපි දැක්කා බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ මොකද තියෙන්නේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ මිනිසුරුවන් තුන්දෙනාම නිර්දේශ කරනවා රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාහිතය හෝසි කරන්න කියලා බටලන්ද වදකාගාරයේ සිද්ධි වලට සම්බන්ධ නිසා බටලන්ද කොමිසමේ මිනිසුරුවරුන් තුන්දෙනා නිර්දේශ කරන්නේ යහපාලනය ගේන්න පුළුවන්ද කොල්ල මරපු චෝදනාවට දරුවන්ට වද දීපු චෝදනාවට වදකාගාර පවත්වාගෙන තිය චෝදනාවට පවත් කරපු කොමිසම අපි නෙවෙයි චන්ද්‍රිකා නෝනගේ කාලේ හුත් යන්න එපා චන්ද්‍රිකා නෝනගේ කාලේ ඒ කොමිසම දැන් මේ කාලේ ඒ කොමිසම දැන් මේ කාලේ ඒ කොමිසමේ විනිසුරු තුමන්ලා නිර්දේශ කළා වික්‍රමසිංහගේ ප්‍රජාහිතය අහෝසි කරන්න කියලා ඒ වික්‍රමසිංහගේ ප්‍රජාහිතය අහෝසි කරන්න කියලා නියම වෙච්ච වික්‍රමසිංහ දැන් කොහොමද යහපාලනේ හදන්නේ එතන ඉන්නවා දත්තොත්තර පාර්ලිමේන්තුවේ ඉන්න 225න් එක මන්ත්‍රීවරයයි ඉන්නේ ආණ්ඩුවත් එක්ක නීති විරෝධීව ව්‍යාපාර කරලා උසාවියෙන් ඔප්පු කරලා දඬුවම් ලැබපු එකම මන්ත්‍රී තමයි ඔය කියන ප්‍රාදොස්තර මේ මිනිමරු අතීතයක් තියෙන උදවිය ප්‍රාස්රා කල්ලි හදලා කොල්ල මරපු උදවිය මෙහෙය එනවා යහපාලනේ ප්‍රජාතන්ත්‍රවාදේ බුදු අම්මේ කටින් බේරෙනවා යහපාලනේ කටිනු බේරෙනවා රෙද්ද පල්ලිනු බේරෙනවා බේරි බේරි තියෙනවා මේවා මේ වචන විතරයි මේ තොරම්බල් කරන වචන දැන් පොලිසියට දෙනවා ලණුවක් පොලිසියට පොඩ්ඩක් අමුතු ගායකුත් ඇදිලා වගේ පේනවා සමහර නිලධාරීන්ට අද මේ ගම්බල බස්සත වලින් එනකොට අපේ මව්වරු පියවරු තලාව හන්දියේ මුර කබළු දාලා අතේ තිබිච්ච කොඩි ටික ගත්තා ඒ අයව බාධා කළා බැනර් ගැලෙව්වා පොලිසිය මහත්තුරුනි තමුන්නාසලට නේද බලුවිව තියන්නේ බලුවිව අපට නෑ ඒක තමුන්නාසලට තියෙනවා තේරුම් ගන්න හුලඟ හමන්නේ කොහෙටද කියලා අනවශ්‍ය දේවල් කරලා තමුන්නාසලගේ අනාගතය අවුල් කරගන්න එපා කියලා අපි අවධාරණය කරනවා පොලිසිය මහතුරුන්ට ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැන් හොඳට ඉගෙනගෙන තින්නේ වරදක් වෙච්ච තැනම දඬුවම දෙන්න ඕනේ කියලා එතුමා එකපාරක් කිව්වා මගෙත් වැරදි තියෙනවා මම සමහර ඒවා එවට දඬුවම් කළේ නෑ කියලා ඒ කිව්වේ මේ ආණ්ඩුවේ ඇතුලේ අපේ කරත් කතාවක් නෙවෙයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සහෝදරි හම්බ වුණා හොර නෝට්ටු ටිකක් එක්ක ලක්ෂ ගාණක් හොර නෝට්ටු මන් දන්නේ බෙදනවා හම්බන්තොට පොඩක් හොයන්න ඕන ඒවත් හොර නෝට්ටුද කියලා සජිත්ගේ සහෝදරි හොර නෝට්ටුත් එක්ක අහුණා අනේ ඉතින් මෙතුමා හිතුවා මේ කාන්තාවක් නේ මෙතුමිය ඕව කරන්න ඇති වෙයිද කියලා ඉතින් බුරුල් කරා වැරදි තමයි ආයිනම් අපේ ජනාධිපතිතුමනි බුරුල් නම් කරන්න එපා තද කරන වරෙන්න බුරුල් නම් කරන්න එපා ඒවා අය වෙන්නේ නැහැ ඒ නිසා පොලිසියේ මහත්තුරුනි තමුන්නාසලා දැන් ටොපියක් කවනවා දැන් මෙන්න යවලා ලියුමක් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ඔක්කොටම වැටුප් වැඩි කරන්න හැබැයි ඡන්දෙන් පස්සේ දිනයක් සිට 10000 මූලික වැටුපට දෙනවයි කිව්ව හම්බ වුණාද
බයිසිකලෙ නිකන් දෙනවා කිව්ව හම්බ වුණාද කොත්තමල්ලි මිල දැන් කීයද දැන් කොත්තමල්ලි බීලා සැපට නිින්දට යනවාද මේ පොරු පට බේගල් වලට අහු වෙන්න එපා පොලිසිය ඇතුළේ ඉන්න UMP හිතවාදී අය අනෙක් පොලිස් නිලධාරීන්ට බලපෑම් කරනවා ඒගොල්ලෝගේ ආණ්ඩුව ආවම බලමු UMP එකට වැඩනකොට අපි දැන් මාරු කරනවා කියලා අපි කියනවා කිසිම නිලධාරියෙකුට බය වෙන්න එපා 18 ඉඳන් මහින්ද රාජපක්ෂ යුගය නැවත ආරම්භ වෙනවා තමුන්නාන්සලා නීතිය විතරක් ක්‍රියාත්මක කරන්න දැන් මේ රට සූදානම් මගේ මව්පලව සූදානම් අපි ලෑස්ති වෙමු ජාතියට විජයග්‍රහණය ගෙන එන්න ලෑස්ති වෙමු රට වට කොට මහා වැට බඳින්න ලෑස්ති වෙමු මිනිස් බලය මිනිස් බලය අපි පෙන්වන්න ඕන ඔබාමලට මෝඩිලට ඔබාමලට මෝඩිලට පෙන්වන්න ඕන 17 වෙනිදාට මහත්තුරුනි ಗುಣමකුව නෙවෙයි ලංකාවේ ඉන්නේ ಗುಣමකුව නෙවෙයි ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් එක මිටට එකතු වෙලා අභියෝග ජය ගන්න ජාතියක් ජාතියක් කියලා ඔප්පු කරලා පෙන්නමු ඒ සඳහා 17 වෙනිදාට 17 වෙනිදාට ගන්න බුලත් කොලේ අතට තියන්න දකුණු කකුල ඉදිරියට යන්න ඡන්ද පොලට ගහන්න කතරේ බුලත් කොලේට දිනවන්න මහින්ද කොඩිය ඉයලින් ඔසවපු සියලු දෙනාම දිනවන්න ඒ සඳහා තමුන්නාසලට ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවා යෝධ බලයෝධ වීර ලැබේවා කියලා පතමින් බාබෙන් සමු ගන්නවා සියලු දෙනාටම ජයෙන් ජයම වේවා මාතෘභූමියට ජය වේවා මහින්ද රාජපක්ෂට ජය වේවා බුලත් කොලයට ජය වේවා